දැසනක් ඔබ බොහොම ආදරෙන් අපි පිළිගන්නවා අලුත් සතියක් අද ආරම්භ වෙනවා හැබැයි අදින් පරණ මාසයේ ඉවර වෙලා හෙට අලුත් මාසයකට ආරම්භ වෙනවා බලන්න නේද සමහර දේවල් පටන් ගන්නකොට සමහර දේවල් ඉවර වෙනවා එහෙම තමයි ඒ වගේමයි මේ කර්මය ඔබ විශ්වාස කරනවද පෙර ආත්මවලදී කරපු දේවල් මේ ආත්ම භවයේදී ඔබ කරන දේවල් බලන්න ජීවිතේ පුදුමාකාර විදිහට සකස් වෙලා තියෙන්නේ ඔබ හිතන්නකෝ මේ කුරුල්ලෙක් කියලා කුරුල්ලෙක් ජීවත් වෙලා ඉන්නකොට කුරුල්ලෙක් ජීවත් වෙන්න කූඹි කනවා. හැබැයි කුරුල්ලා ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ මේ කුරුල්ලාගේ ශරීරය කූඹි ආහාරයට අරගන්නවා. ඒ වගේමයි ඔබ හිතන්න එක ගහකින් ගිනිකූරු කොච්චරනම් හදනවද? මිලියන ගාණක් හදන්න පුළුවන්. හැබැයි එක ගිනිකූරකට පුළුවන්කම තියෙනවා මිලියන ගාණක් ගස් පොච්චලා දාන්න. ඒ නිසා ජීවිතේ කවදාවත්ම ඔබ කෙනෙක්ගේ හිතරෙත් දන්න එපා. කවදා හරි දවසක ඔබ කෙනෙක්ට යම් කිසි හෝ ආකාරයක වරදක් කරනවා නම් ඔබ දැනුවත් හෝ නොදැනුවත්ව ඒ වරද කවදා හරි දවසක පෙරලා ඔබටත් සිද්ධ වෙන නිසා ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් කෙනෙක් සතුටින් තියන්න අනිත් අයට උදව් කරන්න හැමෝම එක්ක සන්තෝෂෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න අලුත් අවුරුද්දක් ලබන තව මාසෙයි අපිට ගෙවන්න තියෙන නේද 2021 වසරට යන්න තව එක මාසෙයි අපිට ගෙවන්න තියෙන නිසා ජීවිතේ පුළුවන් තරම් සතුටින් ඉන්න සහ අනිත් අයට සතුට බෙදන්න උත්සාහ කරන්න එතකොට ඔබ බලාපොරොත්තු වෙන සතුට ඔබට ජීවිතේ ලැබේවි ඉතින් අද දවසේ හෝරාවන් දෙකක් පුරාවට ඔබත් එක්ක කතා බහ කරන්න බෙදා හදා ගන්න බොහොමයක් දේවල් අරගෙනයි අපි එන්නේ. සුබ දවස විශේෂාංගයෙන් අපි අද විශේෂ මාතෘකාවක් කතා කරනවා වාස්තු විද්‍යාව සහ සෙනසුරු පිළිබඳව. ඒ වගේම ඊන අනතුරු අපි සූදානම් ඔබට gedara ඉඳන්ම ලස්සන නිර්මාණයක් කරගන්න ගෙත්තම් විශේෂාංගය හරහා අවස්ථා උදා කරලා දෙන්න. ඒ වගේමයි අද දවසේත් පොතපත විශේෂාංගය හරහා මේ සමාජයට අලුත් දෙයක් තිළින කරපු ආදරණීය පුද්ගලයෙක් චරිතයක් අපි කැඳවාගෙන යනවා මැදිරියට ඊන අනතුරුව ලස්සන වෙන්න හැඩට වැඩට ඉන්න කැමති ඔබට ඒ වෙනුවෙන් විශේෂ කරුණු කිහිපයක් කියලා දෙන්නත් අපි සූදානම්ෙන් ඉන්නවා. ඒ හැඩරුව විශේෂාංගයේ හරහා මේ සියල්ල සමගින් උදැසන 10 දක්වා රැඳෙන්න අපි සූදානම් අද දවසේ පළවෙනි විශේෂාංගයට යොමු වෙන්න මේ සුබ දවස. හොඳයි ඉතින් අද දවසේ අපි සුපුරුදු විදියට මැදිරියට කැඳවා ගන්නේ විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිර් ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරි සාමවිනිසුරු කීර්ති ශ්‍රී චනරංජන දේශාභිමානි ශ්‍රී විද්‍යාකාලි භාෂක ස්වාමි කාලි කනගරත්න පූජකතුමන් ආයුබෝවන් සුබදාසන ආයුබෝවන් පුතේ එසේම වේවා හොඳයි ඉතින් සාමිතුමන් වයි මාවයි අද ටිකක් ළඟ ළඟ පාට වලින් පේනවානේ. හරි සාමිතුමා එනවා කියලා කියන්නේ ඔබට සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයට එහා ගිහිල්ලා වාස්තු විද්‍යාවට එහා ගිහිල්ලා සාමිතුමා දන්න හැම දෙයක්ම ඔබට කියලා දෙනවා. ඒ නිසා වාස්තු සම්බන්ධයෙන් ඔබට අද ගැටලුවක් මතුවුනොත් එහෙම 0195 299 299 0195 299 299 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්කම තියෙනවා. සාමිතුමනි දැන් වාස්තු ගැන අපි හැමදාම කතා කරනවානේ අද විශේෂ දෙයක් මට අහන්න හිතුණා. දැන් වාස්තුත් එක්ක කොහොමද ජ්‍යොතිෂ සම්බන්ධ වෙන්නේ කියලා අපි පහුගිය සති දෙකේම කතා කරා. ජ්‍යොතිෂ ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් අපි බය අපිට ටිකක් දුක හිතෙන ග්‍රහයක් තමයි සෙනසුරු කියලා කියන්නේ. සෙනසුරුගේ මේ වාස්තුය අතර මොකක් හරි සම්බන්ධයක් තියනවද? අනිවාර්යෙන්. ආයිබෝවා මා පින්වත් දරුවනේ. ඔව් ඇත්ත වශයෙන් පුතේ සෙනසුරු කියන ග්‍රහ කියනකොට ග්‍රහයම් මම පාපම ග්‍රහයා සෙනසුරු. අඳුරු ග්‍රහයා කියලා අපි කියනවා. සුභම ග්‍රහ ගුරු කියලා අපි කතා කරනවා පාප ග්‍රහ කියනකොට සෙනසුරු කියලා අපි කතා කරනවා ගනොල් ඉතා භයානක ග්‍රහයි ඒ ග්‍රහ තමයි අපේ ලග්නාවට ලග්නාධිපතිට ක්‍රියාත්මක වෙන්නේ දැන් සෙනසුරු සහ වාස්තු කියනකොට ඇත්තවස සෙනසුරු සහ වාස්තු කියනක අද අපි ඒ ලොජික් එක ගත්ත හැර අපි කතා කරමු ඒ ගැන ඔය දරුව ඇරුවට ඒ කතා කළාට ග්‍රහ නම දෙනාටම වාස්තු දිශාල් තියෙනවා වාස්තු ක්‍රියාව තියෙනවා ඇයි අද සෙනසුරු ගැන කතා කරන්න ඕනේ කියලා අපි හිතුවනම් ওই දරුව මගෙන් ආපේ ප්‍රශ්න පළවෙනි මම දෙන්න ඕනේ ඒක ප්‍රශ්නයක සතුරු 10ක් ක්‍රියාවක් දෙන්න ඕනේ සතුරු දෙයක් දැන් මුළු ලෝකෙම වටලා තියෙන ග්‍රහය කියනකොට ඒක සෙනසුරුත් ගොඩක් පළවෙනි ස්ථාන ගන්නවා රාහු කේතු ඇතුළු සෙනසුරු සහ කුජ යනුවෙන් අපිට මතකයි
දෙදස් දහනමය නවම්බර් මාස තමයි අපේ ලංකාවට පරක්කු වෙලා හවට නවම්බර් මාස තමයි කොරෝන උදා වුණේ නේ පළවෙනි පණිවිඩය ආවේ පළවෙනි පණිවිඩය ආවේ චීන රටෙන් ඒක අපිට ආවේ ඔව් දැන් මගේ ගණිත හනුවෙන් මේක ලබන අවුරුද්ද ඒප්‍රල් මාස 10 වෙනිදන් පස්සේ මෙල්ල වෙයි අවුරුදු එකමාරක් ඔව් එමෙ සතුරු වෙන්න ඕනේ මේක එකමාර ඉවරච්ච එක ඉවර වෙන්න යන එක මගේ ගණිත හනුවෙන් තව කවුරු කියලා නෙමෙයි විද්‍යාව කියලා නෙමෙයි මගේ ගණිත හනුවෙන් නමුත් මේ සෙනසුරු කෙන ග්‍රහත්මා දිසැම්බර් මාසයේ පොඩ වැඩි වෙන්නට ඉඩ තිබේ මේ සමාවෙන් සෙනසුරු මේ කොරෝනා කියන ලෙඩේ වැඩි වෙයි වැඩි වෙලා අර මූද රැල්ල වගේ ගොඩට අහවට පස්සේ බැහැලා එීම පොළොවත් එක්ක ෂේප් වෙලා යනවානේ ඒ වගේ මං හිතන විදිහටම කොරෝනා කියන මේ භයානක මේ ලෙඩ මෙල්ලවීමට ඉඩ තිබේ මුළු ලෝකෙටම අපේ රටට විතර මුළු ලෝකෙටම හැබැයි වෙනත් ආකාරයකට වෙන වෙන ලෙඩවල් මේ වගේ දේවල් පැතිරීමට ඉඩ තියෙනවා නමුත් ආයිත් අවුරුද්දෙන් පසුව ආයිත් අවුරුද්දෙන් පසුව මීටත් වඩා භයානක වෛරසයක් උදා වෙයි 2030ද අවුරුදු 30න් පසුව අදේ ඉඳලා අවුරුදු 30න් පසුව පස්සේ හරි ඒ කියන්නේ 2019 නවම්බර් මාසේ පසුව ආයිත් අවුරුදු 30න් පසුව දැන් බලන්න වෛරස් ගොඩක් ආවනේ අපේ ලෝකෙට අපිට අම්මරුගේ ලෙඩ ආවා ඒකත් අපිට මොනාරි ඒක අපි දකිනවා මේ ලෙඩේ මේක තමයි කියලා මොකද පැපල්ස් වගේ එනවානේ ඊට පස්සේ ඌරුණ සා මීහුණ කියලා ගොඩක් ආවා කුරුළුණ කුරුළුණ ආවා ඊට පස්සේ ඩෙන්ගු චිකන් ගුනියා කියලා ආවා මේ ඔක්කොම අපි මදුරුවෙන් අල්ල මේක යම්කිසි විදියට අපිට පෙහුණා මේ එන මාර්ගය අපි දැනගත්තා නම් මේ කොරෝනා කියන මේ වෛරස අපිට බලා ගන්න බෑ දැන් මීට වඩා භයානක විදියට ආයිත් වෛරසක් උදා වෙයි ආයිත් අවුරුදු 30න් පසුව ඒක ලොකු රාසක් ඒ රාස කිව්වට වැඩක් නෑ ගොඩක් උදේ මේක විශ්වාස කරන්නේ නෑනේ 10% පමණ විශ්වාස කරන්නේ ඒ විශ්වාස කරන උදේට මේ පණිවිඩය ඒ නිසා මේ සෙනසුරු සා වාස්තු කියලා කෙනකොට සෙනසුරුගේ දිශාව කෙසේද කියලා නම් බටීර දිශාව බටීර දිශාව වාස්තු දෝෂ අපි නිවසෙන් මෙල්ල කරගන්න පුළුවන් නම් සෙනසුරුගේ ප්‍රීති මත අපිට ලබා ගන්න පුළුවන් එක දෙක අපේ කේන්දරේ සෙනසුරු කොතන ඉන්නවද දකිනක කේන්දර මේෂ ලග්න වෙන්න පුළුවන් සහ ලග්න 12 මොනාර එක ලග්නයක් වෙන්න පුළුවන්නේ ඒ ලග්න තමයි පළවෙනිම කේන්දර අතිශක්තිමත් වෙන්නේ ඒ ශක්තිමත් වෙන්නේ ඒ ලග්නගෙන් කොතනද සෙනසුරු ඉන්නද සෙනසුරු කියනවා අපි මාරකාතිපති කියලා කියනවා ඒ කියන්නේ අපිට මාරක කරදර තියෙනවා කර්ම ස්ථානාතිපති කර්ම කියන්නේ අපි කර්මෙනිම කරන පව නෙමෙයි අපි කරන රැකරස්සා ව්‍යාපාර සමස්කෘත කියන්නේ කර්ම කියන රැකරස්සාව එම ස්ථානට අතිපති වෙනවා එන රැකරස්සාවට සහ අපේ ජීවිතේට මාරකකට අතිපති වෙන්නේ මේ සෙනසුරු විතරක් නෙමෙයි අනුග්‍රහ සම්බන්ධ වෙනවා හැබැයි සෙනසුරු බලවත් වෙනවා හරි දැන් ඒ සෙනසුරු ගැන අපි ටිකක් වැඩිපුර කතා කරමු ඊට පෙර ආතුව මදුසංක මහත්මයාට අපි අවස්ථාව උදා කරලා දෙනවා අයිබෝන් සුබදැසනක් ඔබට සුබදැසනා හරි ඔබ ගැටලුව සාමිතුමන්ට ඉදිරිපත් කරන්න අයිබෝන් සාමිතුමා අයිබෝන් පුතේ මම කතා කරේ දැන් අලුතෙන් ගෙවල් වගේ හරි ඇවිල්ලා තියෙනවා ඩෝම් හවුස් කියලා. ඒ කියන්නේ රවුමට හදන ගෙවල් වගේක් ඒ කියන්නේ ඉරිකේම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. ඒ වගේ ගෙයක සම්මුතුමා කොහොමද වාස්තු දෝෂයේ ඒකක් නිවැරදිව බලාගන්නේ? හොඳ ප්‍රශ්නය පුතේ. ඒ වගේ ගෙවල් වල වාස්තු යෝගේ ගන්නම බෑ. ඒක ඒ ගන්නම බෑ. වාස්තු යෝගයක් ගන්න බෑ. වාසි යෝගේ ගන්න පුළුවන් එනේ මා පුතේ නැගිනීරයි උතුරයි එකතු වෙන්න ඕනේ එතනින් තමයි අපිට ලැබෙන්නේ පංචපූද ක්‍රියාශක්තිය එහෙනම් නැගිනීරයි උතුරයි එකතු වෙනකොට ඒක අංශක 90කට තියෙන්න ඕනේ දැන් රවුමක අංශක 90ද එනවද නැහැ ඊට පස්සේ නිරිත බටීර ඒ කියන්නේ නිරිත බටීර සහ දකුණ ඒකත් අංශක 90ට එන්නට ඕනේ ඒක තැම්පත් වීම එහෙනම් ඒකත් ඒ රවුම් ගෙදරක නැහැ එනම් ඒ වගේ ක්‍රියාශක්තිය තිබුණොත් අපිට ලැබීමක් නැහැ තැම්පත් වීමක් නැහැ. ලැබීම කියන්නේ මුදල් විතර මං සඳහන් කරනවා නෙමෙයි මා පුතේ. සතුට සෞභාග්‍ය සියලුම දේ. අපිට ලැබෙන්න ඕනේ මනුස්සයන්ට ලැබෙන්න ඕනේ සියලුම දේ. හැබැයි ඒ වගේ ගෙවල් වල ජීවත් වෙන්න පුළුවන් තිරිසනුන්ට මනුස්සහත්ව ජීවත් වෙන්න බෑ. එම ජීවත් වෙනවා නම් තිරිසනුන්ගේ ජීවිතයක් තමයි ගත කරන්නට වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුකට තියෙන ආගම ධර්මයේ කිසිම දෙයක් ඒ gedaren අපිට බලාපොරොත්තු වෙන්න බෑ කියන එක තමයි මගේ අදහස, මගේ දැනුම ඒක හේතු කාරණාව ඊසානසා නිරිත දිසාව අංශක 90ට
ක්‍රියාත්ම වෙන්නේ නැති නිසා තමයි මේ දේශෙදි වෙන්නේ. බොහොම ස්තුතියි පුතේ කතා කළාට. හොඳයි. දැන් සාමිතුමන්ව සම්බන්ධ කරගන්න දුරකථන අංක මම ඔබට මතක් කරන්නම්. දැන් කුරුණෑගල සහ මාතර ශාඛාවන් වලට සාමිතුමන් එන්නේ ජනවාරි මාසෙන් පස්සේ. ඒ නිසා ඔබට ඒ ජනවාරි මාසෙන් පස්සේ අවශ්‍ය වෙන් කරවා ගැනීම සිදු කරන්න ඔබට කොළඹට කතා කරන්න පුළුවන් ශ්‍රී විද්‍යා ගණපති ගෲප් ඔෆ් කම්පැනි මේ කියන දුරකථන අංක වලින් සම්බන්ධ කරගන්න. 011-2-87-69 තිරේ ඔබ දකිනවා දැන් ඒ දුරකථන අංක 011-2-87-69 011-2-87-07 011-2-87-07 සහ 077-160-161 077-160-161 කියන දුරකථන අංක වලට කොළඹ ශාඛාවට ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සාමිතුමනි ඔය කියන විදිහට සෙනසුරු තමයි රස්සාවට බලපාන්නේ. ඒ පැත්ත තමයි මේ බටහිර පැත්ත. හරිනේ අපි එතනින් කතා වෙනවා. ඔව්. එතනින් පොඩ්ඩක් දැන් සෙනසුරුගේ ගමන. දැන් මකර රාශියේ. දෙකලිටක මකර රාශියේ තවලිටක ඩිසెంబර් මාසේ 26 වෙනිදා මකර රාශියේ යනවා ධනු රාශිය ඉඳලා. ලිත් දෙකක් තියෙනවා පුතේ. බාවා කේන්දර කියලා එකක් තියෙනවා. දෙමළෙන් කියනකොට තිරුක්කනිද පංචාංගම් කියලා එකක් තියෙනවා. I can but ඔව් තිරුක්කනිද පංචාංගම් කියලා ඒක අලුතින් නිර්මාණය වෙච්ච එක වාක්‍ය පංචාංගම් කියන පරණ එක. ඒකෙන් මොනවාද වෙනස? ඒක 360 දවසක ක්‍රියාත්මක කර තිනවා. මේක 365 දවසක ක්‍රියාත්මක කර තිනවා. ඒක පොඩි පොඩි වැරදි තිනවා. මේක වැරදි නිවැරදි කරලා අදලා තිනවා. මේක තමයි පංචාංග දෙක තිනේ. බෑ තිරුක්කනිදම් පංචාංග කියන ගිය අවුරුද්ද. ඒ කියන්නේ 2020 ජනවරි මාසේ 23 වෙනිදා ගියා. මකර රාශියට දැන් වාක්‍ය පංජම් කියන ලිතේ එතුමා යන්නේ ඩිසెంబර් මාසේ 26. ඒක ඇත්තකුත් තියෙනවා. ඒ ඇත්ත තියලා මේ කොරෝනා ගැන මම කතා කළේ. ඩිසెంబර් මාසේ පස්සේ පොඩ්ඩක් වැඩි වෙනවා, ආයෙත් අඩු වෙනවා කියන එක. ඒක පැත්තක තියමු. දැන් අපි කියමු අපි ශ්‍රී ලංකාව ඇතුළේ අපි බලන්නේ තිරුකන්. ඒක බාවා කේන්දරේ වැඩිපුර බලන්නේ. ඒක හරි 90% විතර ඒක අපිට හරි ප්‍රතිඵල ලැබෙනවා. ඒ අනුවෙන් බලනකොට සෙනසුරු දැන් ඉන්නේ මකර රාශියේ. මකර රාශිය කියන්නේ වයඹ දිසාව. දැන් වයඹ දිසාව වාස්තු දෝෂ තියෙන නිවස්වල ප්‍රශ්න මොන වගේ ප්‍රශ්නද ඒ කියලා කියනවා නම් වැඩිපුර ආරක්ෂා ව්‍යාපාර ඒ කොමත්නි කොරෝනා ආපු ගමන් තියෙනවානේ පුතේ මේක වැඩිපුර බලපාන්නේ අර වයඹ දිසා තියෙන දෝෂ තියෙන උදවියට එහෙනම් වයඹ දිසා මොනවාද දෝෂ වයඹ දිසා කුස්සියක් තියෙනම හොඳ නැහැ කුස්සියක් තිබුණා නම් අද කන්දක් අපිට නැති තරමටම වැටෙනවා වැටෙනවා දෙක ලෙඩ දුක් කරදර සහ රැකරසා ව්‍යාපාර ගැටලු බාධා කරදර ප්‍රශ්න මොනවාද මේ වයඹ දිසා වෙන කුස්සිය සහ විදුලි මීටරය සහ ටිප් ස්විච් එක සහ උළුවස්ස වයඹ දිසා දික් වෙලා නිරිත දිසාව කට් වෙලා ඊශාන දිසා කට් වෙලා දැන් මේ ඔක්කොම ගැන තව ගොඩක් තියෙනවා කියන්න 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 යන්න පුළුවන් කියන්න ගියා අපේ කාලි ඉවරයි ඒ නිසා මගේ පොත තියෙනවා ඒක අරන් කියව ගන්න කියමු අපි කට්ටියට එතනින් එහා පුතේ ද සෙනසුරුගේ ඒ රාශිය ක්‍රියාත්මක වෙනවා මේක ඉතා අවශ්‍යම ක්‍රියාවක් දැන් ඒ රාශිය බලනකොට මේ ලග්නෙන් ඔයනවා නෙමෙයි ඒක ඔයන්න ඕනේ රාශියේ මේක අපි උදේ පටලගෙන තියෙනවා ලග්නේ ඒ රාශිය එක වෙනයි ඒක මකර ලග්නට ක්‍රියාත්මක ඒ රාශිය එනම් ඒ රාශි සෙනසුරු අවුරුදු අතාමාර ඒ රාශිය ඒ කියන්නේ සෙනසුරු ග්‍රාහත්ම ධනු රාශියනක අවුරුදු දෙකමාරයි මකර රාශිය එනකොට අවුරුදු දෙකමාරයි කුම්භ රාශිය යනකොට අවුරුදු දෙකමාරයි එහෙනම් දැන් ඒ රාශිය කවුරුන්ට තියෙන්නේ කියලා ධනු රාශියට ධනු රාශියට දැන් ඉවර වෙන්න යන්නේ ඒ රාශිය මකර රාශිය උච්ච වෙලා තියෙන ඒ රාශිය කුම්භ රාශියද ආරම්භ වෙලා තියෙන ඒ රාශිය දැන් ඔබ කුම්භ රාශිය කියන කුම්භ ලග්න කියලා හිතා ගන්න බෑ මට මතක ඔයා කුඹලන්න කියලා කුම්භ ලග්න නෙමෙයි කුම්භ රාශියට එහෙම නැගත් පැත්තේ මට කියන්න පුළුවන් පොඩ්ඩක් නැගත් පැත්තේ නැගත් දන්න උදවියට උතරසල නැගත පළවෙනි පාද පුවසල නැගත මුල නැගත මේ උදවියට දැන් සෙනසුරේ ඒ රාශිය අන්තිම කොටස අන්තිම දෙකම ඉවර වෙන්න යන්නේ ඊට පස්සේ හොඳයි දෙයිනේ කියලා හොඳයි ගොඩාක් හොඳ දේවල් සිදු වෙයි. ඒක ගැන අපි පසුපසු කතා කරමු. ඊට පස්සේ අපි ඒ රාශිය කාර්ද කියලා අනවන නම් මකර රාශියට. උතරසල නැකත දෙවෙනි සහ තුන්වෙනි පාද සුවන නැකත දෙනට නැකත පළවෙනි සහ දෙවෙනි පාද. දැන් උග්‍ර වෙලා ක්‍රියාත්මක වෙනවා. මේ නැකත් උදේ තා කල්පනාමය කළ පළවෙනිම මුලේ හවුල් කරනවා. කන රැකරසාට ගැටළු බාධා කරන ප්‍රශ්න ඇති කරනවා. මෙයාල තමයි වැඩිපුර ප්‍රශ්න තියෙන්නේ. ඊළඟ කුම්භ රාශිය දෙනට නැගත 3 සහ 4 වෙනි පාදේ සහ සියාවස නැගත පුව පුටුම නැගත පළවෙනි දෙවෙනි තුන්වෙනි පාදේ. මේක තමයි පුතේ මේ කෝචාර ප්‍රතිඵල අපි කියන්න පුළුවන්. ඒ කියන්නේ රාශිය තියාගෙන මේක කියන්නේ. එහෙනම් සෙනසුරු කියන ග්‍රහතුමා සඳු ඉන්න ස්ථානට පිටිපස්ස 12 වෙනි ස්ථානේ සෙනසුරු ඒ රාශිය ආරම්භ වෙනවා. ඒ සඳු ඉන්න ස්ථානේ සෙනසුරු අවුරුදු දෙකමාර සනුගි ඉස්රායිස්ක දෙවෙනි ස්ථාන අවුරුදු දෙක. එතකොට අවුරුදු හතමාර ඒ රාශිය කියන්නේ මෙන්න මේකට තමයි. මේ උදවිය දැන් මං කියපු නම් කරපු උදවිය. තම් රාශි පැත්තෙන් කියනවා ධනු රාශිය, මකර රාශිය, කුම්භ රාශිය ඉතා කල්පනාමය කාලයකට කරන්න ඕනේ. මේකේ විශේෂයෙන්ම
මකර රාශියේ ඉතා කල්පනාවෙන් කාලයකට ඒ තරම් ගැටලු බාධා කරදර ප්‍රශ්න ඇති වෙනවා. එන මේ සෙනසුර කොහොමද මෙල්ල කරන්න? මට බෑ ග්‍රාය උස්සලා පිටිපසට යන්න ඉස්සරහට යන්න කියලා කාටද? මට දෙයියන්ටත් බෑ. එන අපි කරන්න ඕනේ වයඹ දිසා වාසු දෝෂ නැති නිවසක ඉතියානම් සෙනසුරු ප්‍රීතිමත් වෙයි කියන එක ලොකු විශ්වාසෙන් කියන්න පුළුවන්. අපේ මනස අපේ ඥානය සුභාහකට ක්‍රියාත්ම වෙයි. එතකොට ගැටලු බාධාකට රස්සාවක් නැද්ද? ඒ රස්සාවම හිතන්න නැතුව මොනහරි මාතු රස්සාවක් හොයාගන්නට වර ප්‍රසාදයක් උදා කරයි. ඒ වගේ ගිතර වාසියෝගී තියෙනවා. මෙන්න මේ පොත ගැනත් අපි කියන්න ඕනේ. බ්‍රහ්ම සූක්ෂම දෙක. හරි නේද? මේ සාමිතුමන් අවුරුදු ගණනාවක් තිස්සේ සියලුම දේවල් කැටි කරලා සාමිතුමන් දන්න ඔබට කියන්න ඕනේ හැම කරුණක්ම එකතු කරලා තමයි මේ පොත හදලා තියෙන්නේ. ඉතින් මේ පොත ගන්නවා කියලා කියන්නේ සාමිතුමා ළඟ ඉන්නවා වගේ තමයි. එතකොට ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා බ්‍රහ්ම සූක්ෂම දෙක පොත අරගන්න. මේ ගැන අපි විස්තර කියනවා. ඒ අතරතුරම අපි දුරකථන අංක නැවතත් මතක් කරන්නම් සාමිතුමන්ගේ. ඒක හොයාගන්න පුළුවන් පුතේ වයඹ දිසා වාස්තු. වයඹ දිසානේ මේ දිසා අටකම වාස්තුස විශේෂයෙන් වයඹ දිසාද සෙනසුර මෙල්ල කරගෙන එකෙන් හොයාගන්න පුළුවන් මේ. ඔන්න අපි නැවතත් අවස්ථාව ඔබට ලබා දෙනවා සාමිතුමන්ගේ මේ පොත සම්බන්ධ තොරතුරුත් ඔබට අපි ලබා දෙන දුරකථන අංක වලින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට මෙන්න මේ බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙක මේ පොත හරහා සියලුම තොරතුරු ඔබට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරතුර තවත් විස්තරයක් තියෙනවා මතක් කරන්න. මොකද හැමදාමත් වාස්තු නැකතක් සාමිතුමන් ඔබට ගෙනල්ලා දෙනවා. ඉතින් මෙවර දුරුතු මස උදාවන වාස්තු නැකත 2021 ජනවාරි මාසේ 25 වෙනි සඳුදා ඔබ ඔය තිරේ දකින්නේ විස්තර 2021 ජනවාරි මාසේ 25 වෙනි සඳුදා උදෑසන 11:10 සිට උදෑසන 11:46 දක්වා කාලය උදෑසන 11:10 සිට උදෑසන 11:46 දක්වා කාලය නියමිත වේලාව උදෑසන 11:29 මෙන්න මේ වේලාව තමයි සුබම වේලාව. ඒ වගේම අත්තිවාරම් කැපීම නූල් ඇදීම වෙනුවෙන් සාමිතුමන් ඔබට උදේ 6:29 සිට 7:29 දක්වා කාලය වෙන් කරලා තියෙනවා. ඉතින් මේ සියලු කරුණු කාරණා දැනගන්නවා වගේම ඔබට පුළුවන්කම තියෙනවා සාමිතුමන්ට කතා කරන්න. දුරකථන අංක අපි ඔබට මතක් කරනවා. දැන් මාතර සහ කුරුණෑගල ශාඛාවන්ට ජනවාරි මාසෙන් පස්සේ තමයි සාමිතුමන් එන්නේ. ඒ නිසා ඔබ එහිදී මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා නම් දැම්මම ඔබට කතා කරන්න පුළුවන් කොළඹ ශාඛාවට. ශ්‍රී විද්‍යා ගණපති ගෲප් ඔෆ් කම්පැනි කොළඹ ශාඛාව 0112 87 27 69 0112 87 27 69 0112 87 27 0112 87 27 ඒ වගේම 0177 160 161 0177 160 161 කියන දුරකථන අංක වලට ඔබට කතා කරන්න පුළුවන්කම තියෙනවා කොළඹ ප්‍රධාන කාර්යාලයට. දැන් සාමිතුමනි ගොඩාක් විස්තර කියපු නිසා අපි වීඩියෝ පෙළ නරඹලයිමු. හැමදාමත් සාමිතුමන් ඔබට තොරතුරු කියලා දෙන්න වීඩියෝ දර්ශන පෙළක් අපි වෙනුවෙන් අරගෙන එනවා. අපි දැන් සූදානම් මේ වීඩියෝ දර්ශන පෙළ දකින්න. හයි වාමා පින්වත් දරුවනේ, මාතර බණ්ඩත්තර කියන ප්‍රදේශක මම නිවසක් පරිශා කරනවා. පොඩි වෙනස් නිවසක් අපිට කියන්නට සතුටුයි. මේ නිවස බලන්නේ උතුරු දිශාව. උතුර දිශාවට පාර බැසීමක් තිබෙනවා. මේ ඉදමට එනකොට නැගෙනහිර දිශාව පහතයි. මම වීලු කරගෙන ආවා. සෙකන්ඩ් එක ෆස්ට් එක දාගෙන මම මේ ඉදමට එනවා කියලා ද වීලු කරගෙන තමයි හැම ඉදමට. ඒකනේ ඒ තරම් හොඳ ඉදමක්. මම බලන දිශාව උතුර, මගේ පිටිපස්සේ දකුණ, මගේ දකුණ පැත්ත නැගෙනහිර, වම් පැත්ත බටහිර. සුපරිම ඉඩම් කෑල්ල. නමුත් මේ උතුර දිශාවත් වරද්දාහගත්තා කියලා කියන්නේ අපි පෙරහත්ම කරපු කර්මය කියලා තමයි කියන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. අනිතක නොදෙන කමෙන් සිදුවෙන දෙයක්. දැන් උතුර දිශාව අනිවාර්යෙන් කුස්සිය යනකොට පිටිපසට යන්න පුළුවන්, ගිනිකොන දිශාවට ගෙනියන්න පුළුවන් අපිට. ඒකන අපි බලනකොට බලන්න ගිනිකොන දිශාව පැනලා තියෙනවා අපට. ඒ ගිනිකොන දිශාව පැන්න විතරක් නෙමෙයි ඊශාන දිශාවේ විදුලි මීටරයක් ක්‍රියාත්මක කරගෙන තිබෙනවා. මේ දෙකම ඉතා අසුබ වැරදි ක්‍රියාව අපි යොමු කරයි කියන එක ඉතා විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ අතර උතුර දිශාවේ පඩිපෙළකුත් ක්‍රියාත්මක කරගෙන තිබෙනවා. සාමාන්‍ය මේ පඩිපෙළ මීඩමට මැද හරිය දාලා තිබුණා නම් ගොඩක් වටිනවා කියන්න පුළුවන්. නමුත් පඩිපෙළක් මං කියලා තියෙනවා ඉදමට හෝ නිවසක හෝ ඊශාන්ට එනක සුබ නැහැ කියලා. එහෙනම් මේ ගෙදර අපිට උතුර පැත්තට ඉඩ ගොඩක් අඩුයි. සාමාන්‍ය මේ නිවස සා මේ තාපය තමයි මෙයාලගේ උතුර පැත්තට තියෙන ඉඩ. ඒ කියන්නේ නැගෙනහිර පැත්තට. උතුරේ නැගෙනහිර පැත්තට තියෙන ඉඩ. නම් මේ ගෙදර අපි බලමු බටහිර පැත්තට ගොඩාක් ඉඩ ලබාගෙන තිබෙනවා. බටහිර පැත්තට ලොකු වරන් දෙකක් ලබාගෙන තිබෙනවා. ඉඩමත් ගොඩාක් තියෙනවා අපිට ඉඩ බටහිර පැත්තට. එහෙනම්
අපට නැගෙනහිරින් එන යෝගී තිබෙනවා මේකට. මොකද නැගෙනහිර පැත්ත වෙල් යාමක් තියෙනවා. නම් බටහිර දිශා හිත ප්‍රමාණය වැඩි වෙච්ච නිසා ඒකත් අපිට යම්කිසි වාස්තු දෝෂයක් දියුණුවට බාධා කරන හැටි කරන්නට ඕනේ බව සඳහන් වෙනවා. දැන් අපි යමු මේක මේ නිවස දකුණ දිශාව නම් බ්ලයින්ඩ් වෙලා හිටපුවා මං ගිහලා බැලුවා. නමුත් ඔබට මම පෙන්නන්නම්. එන්න අපි ගෙහතුරට යමු. ගෙහතුර යනකොට අපිට පේනවා මේ උළුවස්ස. ප්‍රධාන උළුවස්ස මේ මංගල උළුවස්ස කියලා කියනවා. හැබැයි මේ නිවස අපි ගන්නෙ මෙන්න මෙතන තමයි අපි නැගෙනහිර බිත්තිය. එන හැයන්වෙන් අපට කියන්න පුළුවන් මේ උළුවස්ස රවි චන්ද්‍ර සහ කුච කියන ග්‍රහතුමාට බලවත් වෙලා තියෙනවා. මං කියනවා උත්තර වුණාට කුජ සුබ නැහැ. කුජ වුණාම අදිස්ස්‍ය අනුසුර ඇති කරයි සල්ල කර්මවල ඇති කරයි කියන එක. එහෙනම් අපි මේ ඉඩමෙන් අපි උත්තර දිශාවෙන් අපි බලනවා වයඹ දිශාවට බෙඩ්රූම්ස් එකක් පොඩි බෙඩ්රූම්ස් එකක් ගිහලා තියෙන එක වරද්දක් නැහැ. ඊසාන දිශාව ලිවින් එකක් ගිහලා තියෙනවා ඒකත් වරද්දක් නැහැ. සුබයි ඊසාන දිශාවට. එතනින් යහපට බටහිර දිශා තව බෙඩ්රූම්ස් එකක් ක්‍රියාත්මක කර ඒකත් සුබයි. එතනින් යහපි ඇතුල් වෙනකොට දැන් අපි කුස්සිය හොයාගෙන යන්න එපා. කුස්සිය ගිනිකොන දිශා තියෙනවද කියලා හොයාගෙන යනකොට කුස්සිය ගිනිකොන දිශාව නැහැ. ගිනිකොන දිශා තියෙන අපට පොඩි බෙඩ්රූම්ස් එකක්. ඒ බෙඩ්රූම්ස් එකළු එළියට පහින්න උළුවස්ස ක්‍රියාත්මක කරනවා. මෙතන තමයි කුස්සිය හෙන්න ඕනේ. නමුත් කුස්සිය හාවට වැඩක් නැහැ. මේක එළියට පැන්න. ඒ කියන්නේ ගිනිකොන දිශාව පැන්න කියලා අපි මේකට කතාව කියනවා. එන ඊසාන දිශා එකෙන් හැල්ලීලට කට්ටුණා. එන නිරිත දිශා බෙඩ්රූම්ස් එකක් තියෙන්නේ පැහැ. එන නිරිත දිශා මොනවා තියෙනවද? නිරිත දිශාවේ කුස්සියක්. දැන් ඊසාන දිශා විදුලි මීටරක් නිරිත දිශා කුස්සියක් තිබෙලා තිබෙනවා. ඒ අතර තව ටොයිලට් බාත්รูම් එකක් හදාගෙන තියෙනවා හැලලා. නමුත් මෙතනින් එහා සිදුවෙච්ච දේ කෙසේද අපි වෙනවා නම් මෙයාලා නිරිත දිශාව මේ බෙඩ් කුස්සිය හයින් කරලා ආයි නිරිත දිශාවට ලොකු කුස්සියකුත් තව ටොයිලට් බාත්รูම්කුත් අදාගෙන තිබෙනවා. බලන්න. අතනදර පොඩි කුස්සිය දෙන විශාලට අදාන තියෙනවා. හැබැයි මේක නිවසේ පිටතම හදාගෙන තිබෙන්නේ. ඒ වුණාට මේක නිවසට සම්බන්ධ වෙනවා කියන්නේ මේ වාලේ. මේ දේන පේන අපිට මේ වාල දෙක එකතු කරලා ඒ හතර පීලක් සැට් කරලා මේක ඒ කුස්සිය ඒ විදිහට පන්නගෙන තියලා එතනින් එහා වරාන්ඩ එකක් පන්නගෙන තියෙනවා මේ නිවසට යා කරලා. එහෙනම් මේ නිවසේ තියෙන දෝෂ කිසිද කියලා අහනවා නම් අපිට ඊසාන දිශාවට ලිවින් එක හාවා. නමුත් ඊසාන හැල්ලෙට කට්ටුනා. ඊසාන දිශා විදුලි මීටරක් තියෙනවා. ගිනිකොන දිශා කුස්සියක් එන්න ඕනේ. නම් ගිනිකොන දිශා කුස්සියක් නැහැ. ගිනිකොන දිශා කාමර එළියට පැන්න ගිනිකොන පැන්න. නිරිත දිශා කාමරයක් එන්න ඕනේ. නම් නිරිත දිශා කාමරය නම් කුස්සිය. අර ඊට පස්සේ අදාගත කුස්සිය නිරිත දිශාට බලවත් වුණා. එහෙනම් වයඹ දිශා විතරයි මේ ගෙදර කාමරය සුභාකාරද තිබෙන්නේ. එන ඒ කියනවා නම් ධනු ලග්න සහ මකර ලග්න වෘචක ලග්න විතරයි මේකේ හොඳ ප්‍රතිඵල ලැබෙන. අනිත් සියලුම දෙනාම ලෙඩ දුක්කක පස්සොඩ මේක දෙන උදේ මූණ දෙන්න සිදු වෙනවා. මම දැක්කා මේකද ලෙඩෙකුත් ඉන්නවා. එහෙනම් මේ ආදී බලනකොට වාස්තු කියන දෙයක් ඇත්තක් කියනක අපට ඔප්පු වෙනවා. සම මේ නිවස අපි නිවර්දි කරලා මේ දරුවලා සතුටේ සෞභාග්‍යමේ ජීවිත ඉදිරි කාලේ හු ගත කරන්නට මේ දරුවට අපි ආශිර්වාද කරලා මේ නිවස හලුත් වැඩියක් සිදු කර දෙනවා. ආයි දවසක මේ වගේ නිවසක් අපි බලමු. හෝම් ශාන්ති ශාන්ති ශාන්ති. හොඳයි. දැන් ඒ ඔක්කොම කතන්දර ටික පැත්තක තියලා මට අහන්න හිතුණා දැන් අර වයඹ විතරයිනේ හොඳක් තියෙන්නේ. එතකොට වයඹ ඉන්න පුළුවන් ලග්න ටිකක් කියවනේ. අපි සම්පූර්ණ දිශා ටික කියමුකෝ සාන්තමනේ. දැන් මේ ගෙදර විතරක් මේ පුතේ මං ගිය සතියේ දීලා බැලුවා. කියන්නට දුකයි ඒ නිරිත දිශාවේ කුසිය ඊසාන දිශාවේ විදුලි මීටරය. එහෙනම් ඒ දැන් ගිය සතියේ බලපෙක ඒ ඉන්න ගෙදර ගුරුමූලික නෝනට භයානක පිළිකාවක්. ඔපරේෂන් තුනක් වෙලා තවත් ඒක විසඳුනේ නැහැ. දැන් මේ ගෙදරින් උදවින මම එයා නෝනාව පෙන්වුවේ නැහැ. මොකද හොඳ නැති නිසා. නමුත් මෙයා වැටිලා දැන් ඇවිදින්න බැරුව ඉන්නවා. මෙයාට සල්ල කර්මයක් සිදු වෙලා. ඒ නිසා අපේ පින්වතුන් මම කියන්න කැමති නිරිත දිශාව කුසියක් හෝ විදුලි මීටරයක් හෝ ටිප් ස්විච් එකක් තිබෙනවා නම් අනිවාර්යෙන් භයානක ලෙඩ වලට මුහුණ දෙයි. ඒ වගේම සල්ල කර්ම වලට මුහුණ දෙයි. එවනත් අර පිළිකා කියන ලෙඩ වලට මුහුණ දීම ඉඩ තිබෙයි. නැතිනම් අදිස්ස්‍ය අනතුරු ඇති කරන්නට ඕනේ බව සඳහන් වෙයි. ඒ නිසා නිරිත දිශාව කුස්සියක් හෝ විදුලි මීටරයක් තිබෙන්නම සම නැහැ. කුස්සිය තිබෙන්න ඕනේ ගිනිකොන දිශාව පමණයි. ගිනිකොන දිශාව කුස්සිය නැති නිවස්වල ප්‍රශ්නමයි. ඕන කෙනෙකුට මේ ගැන හොයන්න පුළුවන්. දැන් අපි අර දිශා ටික කියලෙමුද? මට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඔව්. දැන් ඊසාන දිශාව ලිවින් එක තිබුණා. හැබැයි ගිනිකොන පන්නගෙන ඊසාන දිශාව ඇල්ලීරට කට් කළා.
ගින ඊසාන දිසා විදුලි මීටරයක් ක්‍රියාත්මක කළා. ගිනකොන දිසා පන්නගත්තට ඇති වැඩකුත් නැහැ. ඒ කුස්සිය නැහැ හොතන. එතකොට නිරිත දිසා බෙඩ්රූම්ස් එකක් එන්න ඕනේ ස්ථාන තමා කුස්සිය. කුස්සිය ගියේ. ගිනකොනට එයාලා කුස්සිය නොතෙන්ට කුස්සියක් ගියේ නැහැ. දැන් කුස්සි දෙකක් තියෙනවානේ සාමිතුමනි. ඊට පස්සේ පිටිපස්සෙ මේකලා පොඩ ලොකුවට විශාලට කුස්සියක් අදාගෙන එතනම උයාගෙන කන්න ඕනේ කියලා ඩයිනින් එකත් එක ලැස්ත කරගෙන තියෙනවා. දැන් ඒක මොනවාද උනේ? ඒ කුස්සිය යන්න ඕනේ අනිත් පැත්තට. ගිනකොන පැත්තට ඒක වෙනම අදාගතර කමක් නැහැ. නම් නේකලා අදලා තින්නේ නිරිත පැත්තට. ඊට පස්සේ නිරිත පැත්ත ලොකු වරාන්ඩ එකක් බටහිර පැත්තට දාගෙන තිනවා අර නිරිතත් එක්ක. ගන පිටින් අර කැම කාලා හොඳට ලොකු දානයක් ධර්මයක් කරන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලන්ගේ සූදානම් කරගෙන තියෙන්නේ. නමුත් නැගිනිර පැත්තට ඒ වරාන්ඩ එක ආවේ නැහැ. අනිවාර්යෙන් නැගිනිර පැත්තට එන්න ඕනේ බටහිර පැත්තට එන්නේ නැතුව. නමුත් බටහිර පැත්ත આવොත් ඒ වගේම වරාන්ඩ එක නැගිනිර පැත්තටත් එන්න ඕනේ. නමුත් ඒ ලොකුට නැගිනිරක් දාන්න මොකද අල්ල පිටමට තාපයක් ගාලා ඒක මහෙන් කරලා තියෙන්නේ. ඒ නිසා වැරදි ගොඩාක් තිබෙනවා. හැබැයි නිවැරදි කරලා දුන්නා අපි. දැන් මේක පරණ වීඩියෝපටි එකක්. නිවැරදි කරලා දීලා තියෙනවා. නමුත් මේ වගේ ඇයි අපි මේකක් පෙන්වන්න හේතුව ඔබේ ගෙදරත් මේ වගේ දෝෂ ඇති. ඒ නිසා දැනගත්ත ගමන්ම ඒක වෙනස් කරන්න උත්සාහ කරන්න නැතිනම් නැති දුක් කරද ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න. නමුත් අද බලනකොට ගල්ප ගෙද වයඹ දිසාට හොඳයි. වයඹ දිසා බෙඩ්රූම් එක. එහෙනම් මේ කින සෙනසුරුගේ මේ ගමන ඒන ගෙදරට කාටතු කරදර දෙන්නේ නැහැ. කාටද කරදර දෙන්නේ නැත්තේ? ධනු ලග්න, මකර ලග්න, සෞවෘෂක ලග්න. අවශ්‍යක. කුම්භ ලග්න ඊසාන පැත්තට යන්නේ. මේ තුදනටම කිසිම කරදරයක් බාධාමක් ඒ ගෙදර වෙන්නේ නැහැ. අනික කොක්කොටම ප්‍රශ්න තමයි. දැන් ඒ ඉඩම බලලා සාමිතුමන් කියනවා මේක නම් සුපිරි ඉඩමක්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නැගිනිරට පාත් වෙලා. ඔව් නෑ නෑ පුතේ සුපිරි ඉඩමක් කියලා කියන්නේ උතුර පැත්ත නැගිනිර පැත්ත පංචපූත බලසක්ති සුභහකරට එනවා. නමුත් මෙයලා මොනාද කර ගෙට ගෙවිදෙන්නට උතුර පැත්ත පාතයිනේ පුතේ නැගිනිර පැත්ත වෙල් යහම. එහෙනම් පාත පැත්ත මෙල් ඊසාන පැත්තට පරිපලක් දාගත්තා. උඩට නගින්න. ඒක දහන්න ඕනේ වයඹ දිසාව. එහෙම නැත්නම් ඉඩම මැදට. ඒ කියන්නේ ඒ ඉඩම අපි 9ට බෙදලා මැද ස්ථානට එන්න ඕන. 3ට බෙදලා මැද ස්ථානට ගත්තා නම් හරි. නම් අවාසනාවට ඊසාන දිසාවට ඉඩම පරිපලක් ගියා. ඒකත් අසුබ ක්‍රියාවක් කියලා තමයි සනන් වෙන්නේ. දැන් සාමිතුමනි තනි වත්තක් ගත්තාම ගේ හදන තැන ගැන අපිට අදහසක් නැහැනේ හරියට. දැන් මෙතනත් ඒ ප්‍රශ්නේ තිබුණා උතුරට ඉඩ අඩුයි බස්නාහිරට ලොකු ඉඩක් තියලා තියෙනවා. සාමාන්‍යයෙන් කොහොමද අපි ඒ ගැන ගේ කොයි පැත්තටද අපි වැඩිපුර ඉඩ තියන්නේ? ඔව් ඇත්ත වශයෙන් උතුර නෙමෙයි නැගෙනහිර ඉඩ අඩුයි වටේට ඉඩ වැඩි. ඇත්ත වශයෙන් ඉඩමක් ගත්ත ගම පුතේ මම අර අපි අද කොල්ලක් දුන්නා පළවෙනි කොල්ලක අපට ආව නැහැ මේ නිවසක් අද රවුමට ඇදුවා කියලා ඒ වගේ යන්නට එපා. ඉඩමක් තියෙන්න ඕනේ දික් හතරස්සෝ හරි හතරස්. දික් අතරස්සෝ හරි අතරස්. ඒකත් විශේෂයෙන් නිවසක් හදනකොට ඒ නිවස බර වෙන්න ඕනේ නිරිත දිශාවට. ඒ කියන්නේ දකුණු සහ බටහිර පැත්තට බර වෙන්න ඕනේ. එතකොට ඔටෝමැටික් උතුර සහ නැගෙනහිර පැත්තට අපිට ඉඩ එනවානේ. එතකොට උතුර සහ නැගෙනහිර පැත්තේ ඉඩ ආපු ගමන් අපිට ඊසාන පැත්තේ ලිඳක් කපා ගන්න ඕනේ නම් කපා ගන්න පුළුවන් වෙනවා. අර ඊසාන පැත්ත අපි උතුර පැත්තේ ලිඳක් කපා ගන්න ඕනේ කියලා හිතනවා නම් අපිට පුළුවන් වෙනවා දිනකොන පැත්තට අපි ටොයිලට් වල හරන් යන්න. මේ කොච්චරද රාසවල තියෙනවා පුතේ. ඒ නිසා පුළුවන් තරම් අපි මොකද බටහිර දිශාවට සහ දකුණු දිශාවට වලවල් කපන්න හොඳම නැහැ. ඒ ලිඳක් ඕ වේවා වේෂෝට වලක් ඕ වේවා ටොයිලට් වලක් ඕ වේවා කුණු දහන්න හෝ වලක් ඕ කපන්න හොඳ නැහැ. දකුණ සහ බටහිර පැත්ත කපන්න හොඳ නැහැ. උතුර සහ නැගෙනහිර පැත්ත විතරයි වලවල් කපන්න පුළුවන්. එහෙනම් වයඹට හෝ ගිනිකොනට ටොයිලට් වල ඊසානට හරියට අපිට ලිඳ මේ ආදි සැලසුම් කරගත්තොත් පංචපූත බලසක්තිය ගෙදරට සම්පූර්ණම ලැබිලා සතුටින් ජීවත් වෙන්න බල වරන් ලැබේ. දැන් අර පේමන්ට් එක පොඩක් පැනලා තිබ්බ නේද පොඩක් එළියට. ඒකත් එච්චර හොඳ නැති දෙයක්ද කොහොමද? ඒක තමයි පුතේ අර ඒකට පේමන්ට් එක කියන්නේ අපි කියන්නේ වරාන්ඩා කියලා. ඕපන් වරාන්ඩා කියලා අපි කියනවා. ඒක නැගෙනහිර පැත්ත සහ උතුර පැත්තට දාගන්න ඕනේ. බටහිර දකුණට නෙමෙයි. එතන මෙයලා පුළුවන් තරම් නිරිතට ගේ තල්ලු කරලා සමහර අයගේ අපි දැකලා තියෙන ගේ වටේම ඕක තියෙනවා. ඒක තුනක් කමක් නැහැ. අපි සමාන විදිහට තියෙන්න ඕනේ. ආ ඒක සමානයි. ඔව් නැගිනේට වඩා බටීර වැඩි වෙන්න බෑ. දැන් මේ බටීර වැඩි වුණානේ. එතකොට තැම්පත් වෙන්න ඕනේ පැත්ත වැඩි විලා. ඕපන් වෙලා. ලැබෙන්න ඕනේ පැත්ත අඩු වෙලා. එතකොට මොනවාද වෙන්නේ? වැඩිපුර යනවා. ආ ලැබීමට වඩා වියදම් වැඩි. ඒ වගේම සතුට වඩා දුක වැඩි. කියන එක තමයි ඒක හරතය. මේ ගොඩාක් දේවල් තියෙනවා පුතේ රාසවල ඇංගිලා.
ඒක තමයි නේද? ඒ සියලු රහස් ගැන දැනගන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ වැඩසටහන නරඹන අතරතුර සාමිතුමන්ගේ බ්‍රහ්ම සූක්ෂම අංක 2 පොත මිලට ගන්න. ඒ අතරතුර ඔබේ නිවසට සාමිතුමන්ව කැඳවාගෙන සාමිතුමන්ට කියලා ඔක්කොම පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අවශ්‍ය කරදර බාධා වලින් මිදෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඔබට දුරකථන අංක මතක් කරනවා. මාතර සහ කොරණෑගල ශාඛාවන් වලට ජනවාරි මාසෙන් පස්සේ සාමිතුමා පැමිණෙන නිසා ඔබට ශ්‍රී විද්‍යා ගණපති ගෲප් ඔෆ් කම්පැනි කොළඹ ශාඛාවට කතා කරලා ඒතරතුරු ඇතුළත්ව කොළඹ ඉන්න ඔබටත් ඒ කතා කරන්න පුළුවන් දුරකථන අංකයි ඔබ මේ දකින්නේ 0112 87 27 69 0112 87 27 69. අපි වෙලාව බලලා මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. විසබීජ වලින් ආරක්ෂා වෙන්න අවම තප්පර 20ක්වත් සබන් යොදා අත්සෝදන්න. ඩෙටෝල් වෙතින් මාචන සුවය පිණිස මතක් කිරීමක්. හඳුන්වාදෙන නව සර්ෆ් එක්සෙල් හයිජින් බූස්ටර්. නොපෙනෙන විසබීජ මට්ටුයි පෙනෙන පැල්ලම් ඔට්ටුයි. හොඳයි, අනිත් දුරකථන අංක දෙක ගැන මතක් කරනවා නම් 0112 807 707 0112 807 707, ඒ වගේම 0107 01 07 01 07 01 කියන දුරකථන අංක වලට ඔබට සාමිතුමන්ට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගොඩාක් දේවල් කතා කරා මේ වාස්තු සම්බන්ධයෙන්. අපේ අද දවසේ මාතෘකාව විදිහට කතා කරේ සෙනසුරු සහ වාස්තු වල තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. දැන් අර වයඹ දිශාව තමයි දැන් අපි ප්‍රධාන කරගෙන කතා කරේ. ඇත්තටම වයඹට තියෙන හොඳ දේවල් මොනවද සාමිතුමනි? අපි නරක දේවල් ඕනේ නැති දේවල් කිව්වොත් හොඳම දේ තමයි පඩිපෙළක්. හොඳම දේ පඩිපෙළක්. එහෙම නැත්නම් බෙඩ්රූම්ස් එකක්. ටොයිලට්ස් බාත්รูම්. ඇයි ටොයිලට්ස් බාත්รูම් කියන්නේ? වයඹ කියන්නේ සුළං. ඒක ටොයිලට්ස් බාත්รูම් කියලා කියන්නේ පුතේ. දැන් ටොයිලට් වලක් මම වයඹට ගෙනියන්න කියන්නේ. ඒක වයඹට උතුරට ගෙනියන්න ඕනේ, බටරේට නෙමෙයි. වය උතුරයි බටරේ එකතු වුණා තමයි වයඹ කියන්නේ. එහෙනම් ටොයිලට් වලක් අරන් යන්න ඕනේ වයඹ උතුරට. මම දැකලා තියෙනවා වයඹ බටරේට අපේ මිනිස්සු කියලා උපදෙස් දෙනවා. මගෙන් මා ආගෙන කියලා උපදෙස් දෙනවා. ඒක වරද්ද ගන්නවා. ඒ නිසා ඔබ තමයි බුද්ධිමත් වෙන්නට ඕනේ. ඒ නිසා මේ සීලම කරුණු කාරණා මේ පොතේ දීලා තිනවා. සීලම් පෞලියේ පොතක් අරන් තියාගත්ත තමන්ගේ වාස්තු තමන්ගේ කේන්දර ගැන විවරම් ලැබෙනවා. මම ඇත්ත වශයෙන්ම මේක කේන්දර ගැන ගොඩාක් අපි දරුවන්ට කියා දෙන්න ගොඩක් කැමතිනේ. ඇයි අද මේ ගත්තේ මම මේ සෙනසුර කියලා කියනකොට සෙනසුරෙන් ගොඩක් ප්‍රශ්නනේ අපිට. ඒ නිසා දැන් එහෙම එක පැත්තක් අනිතක ද ගොඩක් කතා කරනවා. අපි ළමන සතියේ මේ පැත්තටම යමු. ඔක සෙනසුරුගේ මද්දස්සාවක් යනකොට, සෙනසුරුගේ අතුරු දසාවක් යනකොට, සෙනසුරුගේ ඒරාශ්‍රයක් යනකොට මොනවාද වෙන්නේ? දැන් අපි 얘ගෙන පොඩ්ඩක් ආරම්භ කළෙත් නැහැ. ඒකෝ සෙනසුරුගේ ඒරාශ්‍රය ධනු රාශියට, මකර රාශියට සහ කුම්භ රාශියට ඉදිරියට මොනවාද වෙන්නේ යන්නේ? දැන් මොනවාද වෙන්නේ කියන එකත් අපිට කතා කරන්න පුළුවන් ලබන සතියේදී. දැන් විශේෂයෙන් වාස්තු දෝෂ අපේ වයඹ දිසා නැති ආකාර ක්‍රියාත්මක කරගත්තොත් දැන් එන සෙනසුරුගෙන් ගැටළු බාධා කරන ප්‍රශ්න නැහැ. නමුත් මේ උදාහරණ වශයෙන් මේ කිව්වේ ඔබේ ජනන කේන්දර සෙනසුරු කොතන ඉන්නවද කියලා හඳුනාගත්තට පස්සේ තමයි හරියටම අපිට තීරණ කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ජෝතිෂය කියනකොට මහා මූදා. ඊටත් වඩා මහා මූදා තමයි මේ වාස්තු. ජෝතිෂය කියන්නේ නවග්‍රහ ක්‍රියාශක්තිය, වාසු කියන්නේ පංචපූද ක්‍රියාශක්තිය. නවග්‍රහය අපිය කන්ට්‍රෝල් කරනවා, නවග්‍රහයෙන් කන්ට්‍රෝල් කරනවා පංචබුද. ඒ නිසා තමයි පංචබුද ක්‍රියාශක්තිය කියන්නේ වාස්තු. පංචබුද ක්‍රියාශක්තිය කියන්නේ වාස්තු, දෙවිතුමාගේ නම වාස්තු. ඒක හරියට ක්‍රියාත්මක කරගත්තොත් නවග්‍රහ පළත් මෙල්ල කරන්න පුළා ඕනම සෙනසුරු ඒ රාශියක් මෙල්ල කරගන්න වරන් ලැබෙනවා වාස්තු වලින්. ඒ කියන්නේ සාමිතුමන් ඔබට පැහැදිලි කරන විදිහට ඔබ හිතනවා නම් අනේ මගේ හඳහන හරිම හොඳයි, හැබැයි මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, කිසිම සතුටක් නැහැ කියලා. එහෙනම් පැහැදිලිවම ගැටලුව තියෙන වාස්තු වල. ඉතින් වාස්තු පිළිබඳව ඔබ දැනගන්න එක හරිම වැදගත්. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් සාමිතුමන් එක්ක ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වාස්තු ගැන කතා කරනකොට ඔබට පුළුවන්කම තියෙනවා සාමිතුමන්ගේ බ්‍රහ්ම සූක්ෂමා දෙක පොත මිලදී ගන්න. එහි සියලුම වාස්තු තොරතුරු ඔබ දැනගත යුතු සියලු දේවල් අඩංගු වෙනවා. ඒ නිසා මේ පොත මිලදී ගන්න වගේම අපි නැවතත් ඔබට මතක් කරන්නම් සාමිතුමන් ඔබට හැමදාමත් වගේ තොරතුරු ලබා දෙනවා. අද දවසේත් දුරුතු මාසයේ උදා වෙන වාස්තුණයකට සම්බන්ධයෙන් අපි මතක් කරනවා නම් 2021 ජනවාරි මාසේ 25 ආයේ එන්න තියෙන ලබන අවුරුද්ද තමයි නේද නැකත සම්තුමනේ? ඔව්, ඔබ දැන් මේ දකින්නේ 2021 පළවෙනි මාසේ 25 වෙනි සවුඳ පෙරවරු 11 සිට පෙරවරු 11:46 දක්වා නියමිත වේලාව පෙරවරු 11:29. ඒ වගේම මේ අත්තිවාරම් කැපීම නෝල් ලැබීම වැනි කටයුතු වලට උදේ 6:29 සිට උදේ 7:29 දක්වා
කාලය සුදුසුයි කියලා තමයි සාමිතුමන් පැහැදිලි කරන්නේ. ඉතින් මේ අතරතුර ඔබේ මේ පොත මිලදී ගන්න වගේම ඔබේ නිවස පරීක්ෂා කරගන්න හෝ වේවා, ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න හෝ වේවා සාමිතුමන්ට කතා කරන්න ඔබට දුරකථන අංක අපි විවෘත කරලා තියෙනවා. කොළඹ ප්‍රධාන කාර්යාලයට කතා කරන්න ශ්‍රී විද්‍යා ගණපති ගෲප් ඔෆ් කම්පැනි මාතර සහ කුරුණෑගල ශාඛාවන් වෙනුවෙන් ජනවාරි මාසෙන් පස්සේ සාමිතුමන් පැමිණෙනවා. ඒ අදාළ තොරතුරුත් ඔබට මේ දුරකථන අංක වලට කතා කරලා කියන්න පුළුවන්. 0127 27 62 0127 27 62 0127 27 62 0127 27 61 0127 61 හරි. එහෙනම් ඉතින් අද දවසේ අපි ඔබට සෙනසුරු කියන ග්‍රහයා කොහොමද වාස්තුත් එක්ක එකතු වෙලා මෙල්ල කරගන්නේ? ඔබ මොනවද ඒ ගැන වැඩිපුර දැනගන්න ඕනි කියන කාරණා ගැන කතා කරා. අපි ලබන සතියේ සාමිතුමන් කිව්වා වගේම සෙනසුරු ඒ රාශිකයක් අතුරු දශාවක්ද මහ දශාවක්ද මේවා කොහොමද ඔබට බලපාන්නේ සහ ඔබ එහිදී කොහොමද සෝදානම් වෙන්න ඕනි කියන කාරණාව අපි කතා කරනවා. ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ විශ්ව ශක්තිය ගුප්ත විද්‍යා ජ්‍යොතිර්ෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරී සාම විනිසුරු කීර්ති ශ්‍රී චනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යා කාලී භාෂක ස්වාමී කාලී කනකරත්න පූජකතුමන් බොහොම ස්තුතියි. නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. වණක්කම්. ආයි බොහොම අපේ මද්දරු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.